බොන් යාළුවනේ Tips for Life ශ්‍රී ලංකා YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ ඔයාලගේ ගෙවතු වගාවේ හදාගන්න ලේසිම භෝගයක් වන රතු ලුණු ලේසියෙන්ම හදාගන්න උවමනාවන tips ටිකක්. මුලින්ම කියන්න ඕනේ අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපේ videos ඉක්මනින් බලාගන්න ඔයාලට පුළුවන්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ගෙදරට අවශ්‍ය රතු ලුණු ගෙදරදිම හදාගන්නේ කොහොමද? මේ රතු ලුණු කොළ ගන්න, ගෙඩි ගන්න ක්‍රම දෙකකටම ගෙදරදිම හදාගන්න පුළුවන්. මුලින්ම අපි කොළ ගන්න විදිහ බලමු. මේක හරිම ලේසි. මේකට අපිට අවශ්‍ය වෙනවා පැතලි පෝච්චියක්. ඒකේ උසංගල් දෙකක් තුනක් වගේ තිබුණා නම් ඇති. මේකට පෝච්චියක් මොවමනා නෑ. ගෙදර විසිකරන පීලි කෑල්ලක් අඟල් දෙකක් විතර උස ට්‍රේ එකක් පරණ බේසමක් වගේ දෙයක් උනත් භාවිතා කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය භාජනය හරි. ඊළඟට බලමු මේකට අවශ්‍ය පස හදාගන්නේ කොහොමද කියලා. මේකට අවශ්‍ය වෙන්නේ බුරුල් පස් මිශ්‍රණයක්. ඒ පස් වලට අන්තර්ගත වෙන්න ඕනේ මතුපිට පස් කොටස් එකකට කොම්පෝස්ට් පස් කොටස් එකක් සහ වැලි කොටස් එකක් දාලා කලවම් කරගන්න. ඊට පස්සේ අපි රතු ලුණු ගෙඩියක් අරගෙන ඒකේ උඩ හරිය මේ වගේ කපලා පස් වල හිටවන්න. ඒක හරි සුදු ලුණු හදනකොට වගේ වතුර එහෙම දාලා තියලා හිටවන්න ඕමනාවක් නැහැ. මෙහෙම හිටවලා දවසක් වගේ යනකොට අඟලක් විතර වෙන මුල් ලැබෙනවා. තව දවසක් විතර යනකොට පැලෙත් හැදෙන්න පටන් ගන්නවා. අපි මේ ලුණු හිටවන්නේ කොළ ගන්න නිසා පැල අතර ලොකු දුරක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උපරිම ප්‍රයෝජනෙ ගන්න ළඟ ළඟ හිටවන්න. අපිට මෙහෙම හිටවලා සති දෙකක් වගේ යනකොට මේකෙන් කොළ ගන්න පුළුවන්. මේ කොළ නෙලා ගන්නකොට ගොයම් කපනවා වගේ පිහියෙන් කොළ මිට මිට කපා ගන්න. හැබැයි මේ කොළ කපා ගන්නකොට ගෙඩිය ගැලවෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන. මේ ලුණු ගස කැමති බාෂ්මික පසට නිසා පැල හැදීගෙන එනකොට පැල වටේට අලු ටිකක් දාන්න. ඒ වගේම මේ පැල හිරු එළිය වැටෙන තැනකින් තියන්න. ගෙයක් ඇතුළේ නම් මේක ජනේලයක් ගාවින් තියන්න. ඒ වගේම මේකට වතුර අවශ්‍යයි. හැබැයි වතුර බැහැලා යන්න ඕනේ. ඒ නිසා උදේට වතුර දානවා නම් හොඳයි. මේව පැල කාලේ වැහි වතුරට ගොඩාක් අහු වෙන දෙන්න එපා. එහෙම වුණොත් පැල කුණු වෙනවා. එහෙනම් ඊළඟට බලමු රතු ලුණු ගෙඩි හදාගන්නේ කොහොමද කියලා. මේකටත් අපිට අවශ්‍ය වෙන්නේ මුලින් ගත්තු ඒ පස් මිශ්‍රණයමයි. හැබැයි මේකට පාවිච්චි කරන භාජනයේ උසංගල් 4ක් විතර වෙන්න ඕන. මුලින්ම කියපු විදිහට ලුණු ගෙඩිවල උඩ ටික කපලා හිටවන්න. මේ කෙඳි ලුණු පොකුරු විදිහට හැදෙන හින්දා ලුණු ගෙඩි දෙකක් අතර දුර අඟල් 4ක් විතර තියන්න. අපිට මේ රතු ලුණු ගෙඩිවල කොළ කහපාට වෙලා ඒ වයින් 50%ක් විතර කොළ කඩා වැටෙනකොට ඵලදාව ලබා ගන්න පුළුවන්. එතකොට මේ පොකුරු ගෙඩි ගලවලා අරගෙන දිනක් දෙකක් පමණ වේලලා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා බලලා මේකට ලයික් එකක් දාලා යන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.